සබදාහමේ ශක්තියයි මේ සොඳුරු වටපිටාව. ඒ වගේම අපේ පුංචි දරුවන්ට ශක්ති සම්පන්නව ඔවුන්ගේ අනාගතයට මුහුණ දෙන්න නම් අද දවසේ ඔවුන්ව ක්‍රීඩාවට යොමු කළ යුතුයි. ක්‍රීඩාවේ ඇති වැදගත්කම ගැනයි මේ සටහන. දරුවෙකු ක්‍රීඩාවක් සඳහා යොමු කරන විට එම දරුවාගේ දක්ෂතා වර්ධනය කිරීම සම්බන්ධවත් අපි අනිවාර්යයෙන්ම සලකා බලන්න සිද්ධ වෙනවා. ඉතින් ඔබේ දරුවාගේ දක්ෂතා වැඩි දියුණු වෙනවා කියන එකේ තේරුම ඔබේ දරුවාගේ මොළයේත් යම්කිසි වර්ධනයක් සිද්ධ වෙනවා. මේ තුලින් ඔබේ දරුවාට යහපත් අධ්‍යාපනයක් ලබන්නත් හේතු සාධක මතු වෙනවාමයි. ඉතින් ඔබේ දරුවාගේ දක්ෂතා වැඩි දියුණු කිරීමේදී ජීව යාන්ත්‍ර විද්‍යාව ඒ සඳහා යොදාගන්නේ කුමන ආකාරයෙන්ද කියන එක අපි හොඳින් දැනුවත් විය යුතුයි. ඉතින් අපි බලමු ජීව යාන්ත්‍ර විද්‍යාව ක්‍රීඩාව සඳහා යොදා ගැනීමෙන් ඇති ප්‍රයෝජන මොනවද කියලා. ඇත්තටම අපි තරඟයක යෙදෙනකොට උපරිම දක්ෂතා යොදන දරුවා තමයි ජයග්‍රහණය කරන්නේ. ඉතින් උපරිම දක්ෂතා යොදන්න නම් ඒ දරුවා ඇඟ ඔහුගේ ශරීරයේ ශක්තිමත්භාවයට අමතරව තාක්ෂණය හොඳින් භාවිතා කළ යුතු වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් කෙටි දුර ධාවනයේ යෙදෙන දරුවෙකුට බොහෝ දුරට බලපානවා සුළඟේ වේගය, සුළඟේ බලපෑම. ඔහු සුළඟ හමන දිශාවට විරුද්ධව තරඟයක යෙදෙනවා නම් එම සුළඟේ බලපෑම බොහෝ දුරට අඩු කරගන්න ඔහු අංශක 45කට වැනි ප්‍රමාණයකට ඔහු නැමෙන්න ඕනේ. නැමෙනවා කියන්නේ හොඳට ඉරියව් පවත්වාගෙන හොඳ රිද්මයක් පවත්වා ගන්න. ඒ වගේම තමයි ඔහු හොඳ රිද්මයක් පවත්වා ගත යුතුමයි. ඒ රිද්මය කියන එක භෞතික විද්‍යාවේ මූලධර්ම අනුව ඒ දරුවාට හොඳින් පුහුණු පුරුදු කළ යුතුයි. රිද්මය තියෙන දරුවෙකුට සාමාන්‍යයෙන් ශක්තිය බොහෝ දුරට වැය කිරීම අඩු වෙනවා. ඒ වගේ මේ රිද්මය තුලින් ඔහුට වේගය ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මාංශපේශී ශක්තිමත් කරන්නේ කුමන ආකාරයෙන්ද කියා ඔබ දැනගත යුතුයි. මාංශපේශීන් ශක්තිමත් කිරීමේදී බොහෝ දුරට අපිට සිද්ධ වෙනවා වැඩි ශක්ති ප්‍රමාණයක්. එහෙම නැත්නම් වාතය භාවිතා කර ඔක්සිජන් භාවිතා නොකර ක්ෂණිකව කරන ක්‍රීඩාවක යෙදෙන කෙනෙකුට ඔහුගේ මාංශපේශීන් හොඳින් ශක්තිමත් විය යුතුයි, ප්‍රමාණයෙන් විශාල විය යුතුයි. මේ සඳහා අපිට සිද්ධ වෙනවා ලොකු බර ප්‍රමාණයක් අඩු වාර ගණනක් භාවිතා කරලා මාංශපේශීන් ශක්තිමත් කරන්න. එතකොට වැඩි ප්‍රමාණයක්, ඒ කියන්නේ දුර දුවන ක්‍රීඩකෙක්, එහෙම නැත්නම් දීර්ඝ කාලීනව එක දිගට ක්‍රීඩාවේ පැයක පමණ ප්‍රමාණයක් යෙදෙන ක්‍රීඩකෙක් වගේ කෙනෙකුට අපිට සිද්ධ වෙන්නේ මේකේ අනිත් පැත්ත. එතකොට ඔහුට ඉතාම අඩු බරක් යොදලා වැඩි වාර ගණනක් අභ්‍යාසවල යොදවන්න සිද්ධ වෙනවා දරා ගැනීමේ හැකියාව වැඩි කිරීම සඳහා. ඉතින් ඇත්තටම අපි මේක මාරු කරලා කරොත් ක්‍රීඩකයාගේ දක්ෂතා අපිට උපරිම වශයෙන් ලබා ගන්න නොහැකි වෙන අවස්ථා තමයි දකින්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ දන්නවා ක්‍රිකට් ක්‍රීඩාවේදී බොහෝ දුරට පන්දු යැවීමේදී විවිධ වෙනස් කිරීම් කරන්න සිද්ධ වෙනවා දක්ෂතා වැඩි දියුණු කර ගන්න. ඒ වගේම ක්‍රීඩකයෙක් දවා ගන්න වෙනස් විදිහේ පන්දු යවන්න සිද්ධ වෙනවා. ඒ සඳහාත් ජීව යාන්ත්‍ර විද්‍යාව බොහෝ දුරට භාවිතා කරනවා. එහිදී සමහර ඇඟිලිවල මාංශපේශීන් හොඳින් ශක්තිමත් කරන්න වෙනවා. ඒ වගේම රිද්මය පවත්ව ගන්න වෙනවා. ඒ වගේම තමයි එල්ලය හොඳින් පවත්ව ගන්න, හොඳින් ක්‍රියාත්මක කරන්න මොළය සමග සම්බන්ධතාවය වැඩි කරන අභ්‍යාසවල දරුවා යොදවන්න සිද්ධ වෙනවා. මේ තුරින් හොඳ දක්ෂතා සහ හොඳ හැකියාවන් දරුවා තුළ වර්ධනය කරන්න පුළුවන් වෙනවා. නැවත වතාවක් මතක් කරන්නේ මෙවැනි දේවල් වල යෙදීම තුළින් දරුවාගේ මොළයේ වර්ධනය බොහෝ දුරට හොඳින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ දන්නවා එක් අවස්ථාවකත් මම මතක් කරා ඔය සටන් ක්‍රම පුහුණු කරනකොට ඔහුගේ ශරීරයේ දෙපසම ක්‍රියාවෙහි යෙදෙනවා. දෙපසම සමාන ඉරියව් සමාන දේ. කරාටේ ක්‍රීඩාවේදී වැනි ක්‍රීඩාවල යම්කිසි අභ්‍යාස තියෙනවා දෙපැත්තම අත් සහ පා එක ආකාරයෙන් දෙපසටම ක්‍රියාත්මක වෙනවා. එතකොට මොළයේ දෙපැත්තම හොඳ වර්ධනයක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දරුවාගේ බැලන්ස් ඇන්ඩ් කෝඩිනේෂන් හොඳ සමබරතාවක් සමතුලිතතාවක් පවත්වා ගන්න ඔබට හැකියාව තියෙනවා නිසි අභ්‍යාසවල ජීව යාන්ත්‍රික විද්‍යාව භාවිතා කරලා පුහුණුව ලැබුවොත්. ඉතින් මේ තුලින් ඔබට පුළුවන් ජීව යාන්ත්‍ර විද්‍යාව හොඳින් භාවිතා කරලා ඔබේ දරුවා ඉතාමත් දක්ෂතා පෙන්නන ක්‍රීඩකයෙක් කරනවා හා සමගාමීවම අධ්‍යාපනයේ හොඳ දක්ෂ නායකත්වයෙන් හෙබි හොඳ දක්ෂ ගුණගරුක දරුවෙක් බිහි කරගන්නවා.